සාදුු 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 නමස්කාරවේවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්ම රනට සැමදා සදහම් සරණයමි නමස්කාරවීවා සංගරුවනට සමදාමහා සංග සරනයාමී නාමාස්කාරවේවාතුනුරුවනට සැමදාතසාරනසාරණයාමි සාදුු 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 අපට මේ සදහම් නිධානය පෙන්වා වදාළ අපගේ ගුරුදේගෝත්තම පෙන්වල් ලොකුසාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදුු සාදුු සාදු අදදින ලක්දය පහල වූ රහත් මුනිවරු සදහම් දේශනාව සඳහානු ග්‍රහය දරන්නේ අංක පන්සේ විසි අටෙන් දහතුන දෙවන පියවර අනුරාධපුරුවය යන් ලිපිනයේ පදිංචි පොලිස් දෙ පාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමික පින්වත් දයා රාජමන්ත්‍රී මහත්මිය විසින්. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නිි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරත්නය අතර වැඩසිටපු උත්තම රහතන් වහන්සේලා තමයි ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී බුදුරජාණන් වහන්සේ සමීපයෙන්ම වැඩ සිටපු බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ දකුණත් අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවෙන්නග්‍රේස්වර ධර්ම සේනාධිපති වූ අපගේ සාරිබපුත්්ධ මාරහතන් වහන්සේ. ඒවගේම තමයි පින්වත්නේ බුදුරජාණන් වහන්සේගේ වම්පසින් වැඩසිටපු ඉර්දිබලයෙන් අග්‍රේස්වර් නීල මානිිකරත්නයක් බඳු මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පන්නත්න ඒ රහතන් වහන්සේ ලා අතර මුදුන්මල් කඩක් බඳුව වැඩ සිටියේ මේ උතුම් මහරහතන් වහන්සේලා. පින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයාතර ඉහලිින්ම වැඩසිටින්නේ රහතන් වහන්සේ තාකය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්මය පින්වත් මේ වගේ යථ සංකාර් දානස්මින් උද්ජිතස්මින් මහාපතේ පදුමන් තත් ජායේත සුචි ගන්දම්මනුරමන්. මහපාර අයිනක කුණුදාන ලොකු වතුරුවලවල් තියෙනවා. ඔය මඩවතුරේ නිෙළුමක් විපිෙනවා ආංගේ නෙළුම්මල හරිම සුවඳයි. ඒවන් සංකාර භූතේසූ අන්ද භූතයේ පුතුජ්ජනී අතිරෝජති ප්ඥාය සම්මා සම්බුද්ධ සාවකෝ. නමුත් ඔයලෝකය තුළම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥ්ඥාවෙන් බබලනවා කියනවා මඩේ පිවිච්ච නෙඩුමක් වගේ. ඔය අන්ද බාල පෘතක්ජන ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගයා ප්‍රශ්ඥාවෙන් බ්ලනවතිනවා. එතකොට පින්වන්දයේ ශ්‍රාවක සංඝයා අතර ඉහලින්ම වැඩ සිටිිය රහතන් වහන්සේලා. පින්වන්නේ උතුම් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉන් පසුවත් ධම්වදීව තලයේ වැඩ සිටිය ධර්ම සෝක අධිරාජ්‍යයා මේ ලංකා දීපේටත්මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවන්න උපකාරී වුණා එතකොට පින්වත්න්නේ හිදුම හරහතන් වහන්සේ මේ ලංකාදීප්‍ර වැඩියට පස්සේ ලංකා දීපේත් උතුම් මහරහතන් වහන්සේලාගේ පරම්පරාව බිහිවුුණා ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ පරම්පරාව බිහිවුණට පස්සේ මේ ලංකාද දීපයේ කසාාවතින් බැබලෙන්න ගත්තා නමුත් පින්වත්නේ ලංකා දීපයට නොයෙක් කාලවලදි නොයෙක් විදිේ කරදරවලට ආක්‍රමණක වලට මුහුණ දෙන්න වනාා ආංඒ වගේ ආක්‍රමණයක් තමයි පින්වත්න එලාර කියන දෙමල රජතුමාගේ ආක්‍රමණයන ඒකාලයේ වෙච්ච ආක්‍රමණය නිසා බොහෝ දාගයක් පවිනාසවෙන්න ගත්තා මුොහෝ බෝධීන් වහස විනාස වෙන්න ගත්තා භික්‍ෂූ භික්ෂනීන්ට නොයේ කිරිහැර වෙන්න ගත්තා එතකට පින්නති මේ සියලු දේවල් මේ සියරු දේවල් නමත් අන්න මේ සියරු දේවල් වලින් මේ රට මුදව ගන්න මහා පුුණ්‍යවන්ත රජික් විහිුණා අපි දන්නවා එතුමාගේ නම තමයි දුටු ගැමුණු මහරජතුමා ඒ දුටුගැුණ මහ රජතුමාට පින්වත් හෙවනැල්ලක් වගේ යෝදය දහදෙනෙක් උපකාර කලාා. පින්වත්නී ඒවගේ ම අපි නොදන්න තව එක යෝධයෙක් කිරියා එකකොලොස්වනි යෝධයෙකුත් හිටිය. ඒ කොළොස්වැනි යෝධයාගේ නමතමයි ඩාටාසේන. පින්වත්නී අද මේ පන්නතුන්ට හිත පහදවගනු ලැබෙන්නේ ආංගේ ඩාටාසේන යෝදය දුටුගැමුණු අජතුමත්ෙක එකතු වෙලා සම්බුද්ධ ශාසනය බබුලුවන් උපකාරී වෙන මේ දෙමළ ග්‍රහණීෙන් රට මුදවලා රට එක්සේෂත් කරන නොපකාරිී වවෙඩ පස්සෙ කාලේ මේ සම්බුද්ධ ශාසනයේ පැහැදිලා මේ සම්බුද්ධ ශාසනයේ මහනවෙඩා තවන්ගේ ජීවිතය නිකල ස්පාවය කර ගෙනගිය ආකාරය උන්වහන්සේගේ නම තමයි පින්වත්න්නේ ධටාසයන මහරහතන් වහන්සේ පින්වදන්නේි මේ ධටාසේන මහරහතන් වහන්සේ කාශ්‍යප සම්මා සම්බුදුරජන් වහන්සේගේි කාලෙ එක් කුලගේ කෙපදිලා වැඩිවියට පත්වනාට පස්සේ කාශ්‍යප සම්මා සම්බුදුරජයන් වහන්සේගේ ධර්මයහවා සම්බුද්ධ ශාසනය පැහැදිලා අවුරුදු විසිදහසක් මුළුල්ලේ ඒ සංඝයා වහන්සේලාට උපස්ථාන කළ කීර පායාසධානයෙන් ඒ වගේම චීවර පින්්ඩපාත සේනාසන ගිලම්පස මේ සියව්පසෙන් නැපපු පස්ථාන කළා මේ පින්කම්වලින් මරණී මත්තය ගිහිල එපදුනාා දෙව අ අතර. එතකොට පින්වත්නිි කාසිිප සම්මා සම්බුදුරැන් වහන්සේගේ කාලින්ඳන් මේ අපගේ ගෞතම සම්මා සම්බුදුරණන් වහන්සගේ කාලෙත බුද්ධන්තරයක්. එතකොට පින්වන්නේ බුද්ධාන්තරයක් අර ුන්්‍යානුභාවෙන් ද දෙවල් ොයිඉඳලා අපගේ භාගතුන් වහන්සේ පිරනුවම් පෑමාට පස්සේ මේ ලංකා අද්දීපයේ පහළ වුණා එක්තරා ලංකාද්දීපේ රුහුණු රට තුඹු බන්න කියන ගම එක්තරා කුලදේක උපත ලැබුවා සොලොස් හැවිරිදි විය වෙනකොට පින්වත්න්නේ බොහෝශක්තිවන්තයෙක් පින්වත්න්නේ තමන්ගේ ශක්තිය පරීක්ෂා කරගන්න මිනිස්සු දහදයනකොටත් ෝස්වන්න බැරි ගල් අරගෙන ගිහිල්ල කන්දක්කුටට ගිහිල්ල ඒ ගල් දැලකට දමල තමන්ගේ අරේ ගල් හිස වටා කරකවල වී ඈතරි වීසි කර ඇතකොට දැනගත්තා සාමාන්‍ය මනුස්්‍යෙකුට වඩා තමන් මහා ශක්තිවන්තයක් කලා එතකොට මේ දාාටාසේන යෝධය තමන්ගේ මව්පියන්ගාවට ගිහිල කිව්වා අම් මේ තාත්යේ මේ රට එලා රජකනය පාලනය කරනවා මේ දෙම ආක්‍රමණය නිසා මේ භික්ෂු භික්‍ෂුුණීන්ට හිරිහැර වෙනවා ඒ වගේ බෝධීන් වහන්සේ දාගැප්පලට හිරිහැර වෙනවා මට මේක බලාගෙන ඉන්න බෑ මේ රට එක්සේෂත් කරන්න කළ පින්වන්ත රජෙක් පහල වෙලා ඉන්නවා මමේ රජතුමාගාවට ගිහිල්ලා මේ රට එක්සේසත් කරණ රජතුමාට උපකාරි කරන්න ආන්නේකට මට මව්පියන්ගෙන් අවසර ල බෙත්වා කියලා කිව්රෝ. ඊට පස්සේ මව්පිය අවසර දුන්නා. ඊට පස පින්වන්නේ දුටුගැම රජතුමාගාවට ගීල්ල දුටටුගැම රජතුමත් එක්ක එකතු වෙලා ඒ දෙමළ ග්‍රහණය දෙමළ ආක්‍රමණයෙන් රට මුදවාගත්තා. රට මුදවාගෙන පින්වත්න්නේ රට එක්ෂේ සත් කළා. ඊට පස්සේ පින්වත්න්නේ දුටුගැන් රජතුමා මේ දාාටාසෙන යෝදයට බොහෝ සැපසම්පද්දීල තමන් ඒ දුටු කරජතුමා වාසය කරන මාලිගාව කිිට්ටු එම නුවරින්ම මාලිගාවක්දීලා සියලු සැපසම්පත් දුන්නා ෆිඩ්නන් එොහොම වාසය කරද්දි මේ දුටුගම් රජතුමා මේ ධටාසන යෝධයටට දක්වන සත්කාර සම්මාන සැලකිලි දැකපු එක සේවකයෙක්ට ඉහිරිසියා හිතුනා මේ සේවකයම් කුද කළේ අඩ දුටුගම රජතුමාට ගිහිල්ලා හිත බිඳන විදිර කේලාම් කිව්ව මේ ධටාසෙන යෝධය ගැන ඉතින් දුටුග රජතුමාමකද කළේ එහෙනංගොය ධාටාසේනයාව අල්ලගෙන එක්ක වර කල කිව්වා ඊට පසෙ පින්වත්න්නේ ධාටාසය යෝදයවල්ලන්න ලුකු සේනා වක්්‍යව්වා ඇත මැතෙක් ්‍රාපෝවල ඒ ඇතාගේ හොඩවැලට ලොකු යගදාවත් වන්නා. තින් මේ දාටාසෙන යෝදය මේ මකුත් දන්නේ ධාටාසයන යෝදයා නුවරට ෆිවසුනාට පස්සේ අර සේනාව හැංගිඩ හිටියේ අර ඉස්සරහට ඇර ඇතා අර රාපොහු මත්වෙච්ච ඇතා අර යගදාවත් අරගෙන දාටාසන යෝදයට පහර දෙන්නාව. ඊට පස්සෙින්වයිෙන් දාාටාසයන යෝධයා අර ඇත්තෑගේ දළ දෙකෙන් අල්ලල බිම හිඳුවලා. ඊට පස්සේ ඒ ඇතා ඒ විදිහට මේ දමනයට පත් කරා. ඊට පසේ පින්වත්න ධාටාසෙන යෝධය ජැනගත්ත මේ රජතුමා තමයි මේ සේනාවත් එෙක්ක මේ ඇතා වෙවල තියෙන්නේ. ඒවලැපින සේනාව හිස ලූළුවට දුවලිවරයි. ඊට පස්සේ අර මේ ගැන දාතාාසනයෝධයට හිතේ සම්වියගයක් කටගත්තා. හිතුවා මේ රජතුමමට බොහෝ උපකාර කල්ව තියෙනවා. මේ රජතුමා තෙරුවන්කිරරි බොහෝ පැහැදිච්ච කෙනෙක්. සම්බුද්ධ ශාසනය බලුවන් බොහෝ උපකාර කල් රජගෙනෙක්. ඉතින් නුවනැත්තූ නුවන තියෙන අය කරෝධය බලය කරගන්නේ. මම මේ මොහති ක්‍රරෝධය බලය කරගන්න හොඳනේ. මමත් බුදුරාණන්හන්සේ කරී පැහැදිච්චගෙනෙක්. මේ ඩටාසන යෝදයයා මේ විදි ධර්මානුකළව හිතන්න ගත්තා මං මේ ඩැබුණ අොවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා ධාටාසෙන යෝධයා තමන්ගේ සැපසම්පත් ඔක්කෝම තමන්ගේ පරිවාර්ජනයාට පවරල දීලා තමන්ගේ මව්පියන්ට ඒ වගේ පරිවාර්ජනයට පවරල දීලා ධටාසෙන යෝධය හිතුව මම දඹදිවට ගෙල්ල එහේද මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාළඟ පැහිදි බවලබලා ම රහත්තයට පත්වෙන් ඕන කියද අර ධාටාසෙන් යෝධය හිතුවා. එහෙම හිතර ධාටාසේන යෝධයා මහ දැල්නම් මාළුුවල්ලන ගමට ගියා. ඒ විඩාවිදියේ ගමේ හිටිපු ඒ මාළුුවල්ලන කෙවුල් යෝධයෙක් ඉතියා ඔරුවකට වැලිපු රෝගෙනැවිල්ල ඒ ඔරුුව කරතියාගෙනැවිල්ල බෝධිමල්ලුට වැරිදාානවා එතකොට ඒ ඒ මාළුුවල්ලන ගෙනත් යම්කිසි යෝධයෙක් ඊට පසේ පින්වත්න්නේ ඒවගේ මේ ඔරුවට මේ පැන්පුර වගනැවිදල බෝධී පැන් පහසු කරවනවා ඉති මේක දැක්ක දාටාසම යෝධය නිරස දැක්කට පස්සේ මාල්වල්ලන යෝධය ගාවට ගහිල කතා කරාට පස්සේ මේ දාටාසෙනෙන යෝධය කියලා දැනගත්තට පසෙකව මට ඔබුතුමාග යෝධවා පරික්සා කරන්න ඕන කියලා ඊට පසිකුව එහෙන හාල් නැලි හතක බත්තු යන්න කියරකිකවා ඊට පසි පින්වන්නේ හාල් නැලි හතක බත්ති ව්වා ඒකට අමු දවුල් මේ පොඩි කරලාර බත්තිකර කවලංකරා කවලංකර ලොකූ බද්ගුලි හතරක් හැදවා ඊට පස් අර කෙවුල් යෝධර කිව්වා මේ දාතාාසිරෙන් යෝධය කිවවා එහෙනනම් මම මාව මරණව කියලා හිතාගෙන ගේ බෙල්ල හොඳට මරි කල තදකල් අලගන කරගවා. ඊට පස් එහෙම අල්ලගත්තර පස්සේ දැන් අර කෙවුල්ලෝධය අර දාටාස යෝදගේ බෙල්ල හොන්තට මරණවකල හිතාගෙන තද කල් අලගන්න. ඊට පස් අර අමු දවුල්ලෙක් අනපු බද්ගුලියක් මේ තමගේ කටරදා ගත්තා දැන් අ බෙල්ල මිරගෙන ඉ ෙහිද ගරෙන් පහට යනෙ දි යන්නන්නේ නමුත්තාර බද්ග එහෙම ගිල්ලා. ඒ ගිලිනවත් එක්ක මාරයේ ශක්තියට කෙවුල් ෝදය විසික්කරා දොරකොඩ ගවට ගිය. ඊට පස් අර දාටාසයන යෝදයක් යව්ව ඔබ හයිෙන් මේ හොඳට සවිවක් විතරට බෙල්ිල්ලගෙනනේ හොඳදට මව මරනුව කියලා හිතයි න අයරල ගැනකිවා. මේ විදිර පින්වන්නේ හතර පාරක් කරා හතරවිනි පාර පින්වන්නේ මිදුලට විසික් කරලා ගිය ඊට පස් අර කෙවුල් යෝදධයක් කියන ඔබනන් ඒ කාන්ත යෝදයක. ඔබ වැනි යෝදධෙත් මේ ලංකාදීපිතියා ජම්බුද්ධී පේවත් නෑ කළකිවා ඒතරම් මේ ධටාසන යෝධය ශක්තිකන්තයක් මොකද පින්වන්නේ ඒ සාමානෙන් බෙල්ල මිරි කල් අල්ලගෙන ද යම්කිසි දෙයක් ගිලිල් නවෑ නමුත්ර කෙවුල්ල ෝදය බෙල්ල මිරි කල අල්ලගෙනයේේද යෝදයක් කල්ලගෙන දදී අර ධටාසන යෝධය අර අමු දවුල්ලෙක්ක බත් ගලිය ගිල්ල ඒ ගිලින ඒ ශක්තියට යෝ දෙ සික් කලා ගිය එතකොට පින්වන්නේ අර ධටාසෙන් යෝදෙක්ව මට දඹදිවට යන්න ඔරුුවක් ඕන කියලා ඊට පස්සේ පින්වන්නේ ඔරුවෙන් නාගදී පිට ගිහිල්ලා ඊට පස්සේ නාගදීපෙන් ගොළු මුහුදර පැල්ල පීනල සොලී රට කාවීර පට්ටනය ගොඩ වැස්සා ඊට පස මේ මුහද පීනඩාපු විදදිිය හලායේ මිනිස්සු හුදුමයට පත්වෙලා මේ දාට අස්සෙන යොදයට සත්කාර සම්මාන කලාා. ඊට පස් ඇහුවයි මිනිසුන්ගෙන් රහතන් වහන්සේ ලකොහද වැඩඉන්නක. ඊට පස්ස කිව්වා මෙයින් යොදුන් දොළහක් කියිය තැන තක්කකිලන් නුවර සමීපය විහාර යත්තියෙනවා ආන එ රහතන් වහන්සෙල වැඩඉන්නම ඒ සියලු සංඝයා වහන්සේලාට ප්‍රධානම වරුණ කියලා මහරහතන් වහන්සෙනමක් වැඩඉන්නවා උන්වහන්සේගේහි මුණගහින්න කරෙකිවවා. ඊට පස්සේ දාාටාසේන යෝදයක් ගිහිල්ල අර වර්ණ මහරහතන් වහන්සේ මුණගෙහිල වන්දනා කරලකිව්වා. සියලූම විස්තර කියල කිව ස්වාමීණි මාව මේ සම්බුද්ධ ශාසනයේ පැවි පැවිි කරණ සේක් මට පැවිදිි බව ලබාදන සේක්වාක් කියලා. ඊට පස්ස පින්වැන්නේ වර්ණ මහරහතන් වහන්සේ මේ දාාටාසේන යෝදධාව පැවිදි කලා ට පස්සෙේ දාටාසේන තෙරුන් වහන්සේ බවුන් වඩනවා නමුත් අර හිත එකක වෙන්නේ හිත එක වෙන්න නඇති නිසා පින්වත්න අර ඒ හිතේ එකඟ බව සමාහිත බව නැති නිසා මේ හිත විසිරණ නිසා වරුුණ මහරහතන් වහන් සිරගිහිංකිව ස්වාමීණි මටම මගේ හිත එකක වෙන්නේ. මගේ හිත සමාහිත කරගන්න නමාරුයි කිය කිව්වා ඊටස වර්ණ මහරහතන්සි බල සේනාසනය කිසිම අඩු පාඩුුවක්නේ සේනාසනං ගොක්කෝම තියෙනවා ඊට පස්සෙ කිව්වා එහෙනං ඇවැක්න්නේ ඔබ යන්නෙක මීට හැට යුදනක් මත්‍ය තියෙනකො තේරම්බලකකල විහාරයක් ආංගේ විහාරේ වැඩවාසේ කරනව කිව්වා එක් වයසක මහතරුන් වහන්සේ නම්මුගු සාමනේර වහන්සේ නමුකුත් ඉතින් එතනට ගිල මහන දම්පුරන්න ක කියරකිවා ටසේ තමන්ගේ ආචාරය උපාධයන් වහන්සට වන්දනා කරලා වරුණු මහර තනන්සිට වන්දනා කරලා ඒ තේරම්බලකෙන විහාරයට ගියා නමුත්ඒ විහාරයේ පින්වත්න්නේ උඩට යන්න විදියක් නේ ඉරුදිමත්කෙන ට විතර ඒ විහාරරි උඩුට යන්න පුළුවා. ඊට පස් අරඒ තේරම්බලකෙන විහාරයේ වැඩවාසයකර අර මහළු වයට පත් මහතෙරුන් වහන්සේ දැක්කා ඒ කඳු පාමුල ඒ ධාටාසයෙන් තෙරන් වහන්සේ වැඩඉන්නවා හිටවයි සාමනේර තෙරුන් වහන්සේට කිව්වයි විහාරය හිටපු අර ආගන්තුක භික්‍ෂුවක් වැටල ඉන්නවා කැඳවගෙන එන්න කෙකිවා ඊට පස්සේ ඉරදිියෙන් අර සාමනේර රහතන් වහන්සේ ඒ සාමනයේ රහතන්සේ රෘදිියයෙන් අර ධාටාසයන තෙරන් වහන්සේ ඉහලට ගත්තා පින්වත් ඒ විහාරත්ඉඳගෙන මහනදම්කිරවා හැබැයිපෙන් වන්නේ ඒත් හිත එකඟ වෙන්නේ. ඊට පස්සේ වන්දනාකළටකිව ස්වාමනිී මගේ හිතයග වෙන්න මට මහනදම්පුරන් නමාරු හිතේ එකක වෙන්න මගේ හිත සිරෙනවා කියක. ඊට පස්සෙ කිව් ඇහෙනං ඇවැත්න ලෝහකූට කියල විහාරයක් තියෙනවා ආංගේ ලෝහකට විහාරයට ගිහිල්ල මහනදම්පුරන්න කිරෙක්. කිව්වා ඇවැත්න විහාරය දෙවවරු සමයික්ව උපස්ථාන කරන්නේ. ඉතින් මේ හැම කෙනෙකුට මේ විහාරයේ වාසය කරන්න බෑ ඔබ යන්න ගිහිල්ලේ විහාරයේ දෙවියන් පහදවගෙන ඒ විහාරයේ මහනදම් පුරන්න කියරකිවවා කිව්වා මේ ඒ විහාරයට යන්න උන්නන් ඒ විහාරය තිනුක විශාල ගහක් ඒඒ විසාාර ගහේ යත්ත හුළඟට පහළට නැමෙනව කිව්වා ආ ඒ හුළඟට පහල්ට පහල්ට නැමෙනත් අත්තෙෙන් එල්ලිලා තමැක්ක උඩ විහාර්ර යන්න තියෙන්නේ. ඊට පස්සේ දාට සේනැතරුන් වහන්සේ එතනින් වැඩිය අර ලෝහක උටගෙන විහාරයට. ලෝහකූට විහාරයට වැඩලා පින්වත්නී ගල්තලාවක් මත වාඩිය වුණා. වාඩියලා හිතුව මම අරහත්තයට පත් නොවී මගේ සිතමෙක් කෙලෙසුන්ගෙන් කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න ඇතුව ම මෙතනින් නැගටින්නේෑ කියලා බද්ධ පරියන්කෙන් වාරි වුුණා පිවත්න්නේ. වාඩි වෙලා උන්වහන්සේ ඇස්තික පියාගෙන තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස කරගන්න ඕන කියලා. උන්වහන්සේ මේ ලොකු වීරයක් ගත්තා පළවෙනි දවස ගෙවුණ දෙවිනි දවස ගෙවුණ උුණහ දෙෙ නැකටිඉන්නේ තුූමේ දවසත් ගෙවුුණ හතර්වෙනි දවස පින්වන්නේසිව් පිලිසිබියාපත් රහතන් වහන්සේ නමක් බවට පත්වෙලා උන්වහන්සේතනින් නැකිිත්තා. ේවරු සාධදුකාර දුන්න පින්වත්ි ඒ දාටාසේන මහරහතන් වහන්සේට. පින්ව දීට පස්සි උන්හසේරෘදියෙන් ගතිනින් පැනගලාා තමන්ගේ ආචාරයන් වහන්සේ වන වරුණ මහරහතන් වහන්සේ ඉදිරිිය පහළවෙලා උන්වහසට වන්දනා කරා වන්දනා කරලකිව්වා ස්වාමිණි මගේ පැවිදිකිස මුදුන් පත්කරගත්තා. ඊට පසේ පින්වත්නී උන්වහන්සේ ආයි නැවතර් ලෝහකූට විහාරයටම වැඩල ඒ විහාරය වාසේකරා උන්වහන්සේ ආය වැටිතාක් වැඩයි දන පිරුණුවම්පාන මොති උන්හසසි කාල ගෝසා කර ඒ වෙලායි පින්වත්න්නේ තිිස්්තහසක් මහරහත්තන් වහන්සේලා විික්‍ෂූන් වහන්සේට ඉර්දියයෙන් වැඩිය කියනවා පුන්වහන්සේගිරි පිරණුවම්පාන මොහොතේ මොහොතට ඊට පස්සේ තිස්තහසක් සංඝෑ මැද්ද උන්වහන්සේගේ ඒ උතුම් චරිතාපදාානය උන්වහන්සේ දේශනා කරලා උන්වහන්සේ පහන්සිලක් නිවිනාලිස පින්වත්න්නේී. පවම් පාවදාර පින්වත්නිය යෝද මහරහතන් වහන්සේ තමන්ගේ ශාසනය බේරගන්න ගිහිකාලේ යුද්ධ කරලා ඒ සතුරම් පැර දෙව්වා ඒවගේ මතුවන් පින්වත්න්නේ ඊටත් වඩා ඉක්මණින් උන්න්නවහන්සේ තමන්ගේ තමන්ව දිනාගෙන කෙලෙස් සතුරන් පර්දවලා යෝධ මහරහතන් වහන්සේ නම බාර පත්වනා ලංකාදීපේ පහළවුුණු ලංකාව සුවඳබත් කළ මහා පුස්පයක් බඳු වැඩවිසු ඒවගේම පින්වන්නේ කෙලෙස් සතුරන් අසා අරහත්්‍යයට පත්තුූ ලක්දිව රහත්මනිවරයෙක් වන ධාටාසේන යෝධ මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදුු සාදුු සාදුූ ඒ උතුම් යෝධ මහරහතන් වහන්සේ යම් නිවනක් යම් ධර්මයක් අවබුද කලාාද. උන්න්නහන්සේ ඒ අවබෝධ කළ නිවන ඒවඋතුම් ධර්මය අපටද අවබෝධ කරගන්න. වාසනාවල බෙත්වා සාදු සාදුු සාදු අදදින ලක්්දිග පහළ වූ රහත් මනිවරු සදහම් දේසනාව සඳහා නුග්‍රහය දැරුවේ අංක පන්සේ විසි අටෙන් දහතු වන දෙවන පියවර අවුඩාධ පුරේ යන ලිපිනේ පදිංචි, පොලිස් දෙවාර්තමේන්තුවේ සේවය කළ විශ්රාමි පින්වත්. ධයා රජමන්ත්‍රී මහත්මියය විසින් ප්‍රධාන අරමුණවිදියට සඳහන් කරලා තියෙනවා කරල්ලියද්ද ගෝන ගන්තැන්න හගුරංකතතියන ලිපිනිය පදිංචි එදාස් විසිතුනේ අප්‍රල් දහතුන්වනදිනට අසුවෙක්වන උපන්දිනය යෙදෙන RG. පලින්ගුහාමි මෑණියන්ට නිදුක්නුරෝගී සූපත් භාවය සහ දීර්ගා යුසපැතිීම පිනිිස. රැස්කරගත්තාව සිිල් පුුණ්‍ය ධර්මයන් පළමයෙන්ම පින්කැම්ති සිටු දෙවියන්ට අන්මෝධන් කරමු Vezes, euh, winter, ැ සිුදවියෝ සිුරුපින් අනමෝදන් වෙත්තා දිවආවසවරණ සැප බලයෙන් වැඩෙත්තා දෙවියන්ගේ ධාර්මික දිීග රැකවරණ ආසිර්වාදය මේ පින්වස්සිරු දෙනාට අස් සරසාධෙත්තා එවගේම ඒ අසුවෙෙක්වන උපන්දිනය යෙදෙන ආර්ජී පණිගු හමවැැනියන්ට සිරු දෙවියන්ගේ ආසිරුවාදය සැලැසෙත්තා දෙවියෝධ අමාමහනිවනින් සැනසීම ලබත්තාසාාදු සාදුසාදු එවගේ රැස්කරගත්තාව සිලි පුුණ්්‍යානුභාවය කල්්‍යයාන මිත්‍ර පින්වල් ලොකුසාමින්න් වහන්සේට මේ පින් අනුමෝ දන්වේවා ගුරු දේවයන් වහන්සේ නිදුප්පේවා නීරෝගි වේවාසුව පත්්‍රේවා දීර්ගෑ සම්පත් ලබත්වා අමාමහනුවනින් සැනැසීම ලබත්වා සාදු 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 එවගේ ඇරගත්තාව සියලුපුුණ ානුභාවය දෙදස් විසිතුනේ මාර්තු පහලෝ වන දිනට මිය පරලොෝ ගොස් වසර දහතුනක් සම්පූර්ණ වූ RGP රාජමන්ත්‍රී පයාානන්ට මේ පින් අනමෝදන් වෙත්වා ඒවගේම දායකවත් එෙදරූ පින්වතුන්නමින් නන්න අයුරි මුදවපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසරපුරාට මිය පල්ලෝගගිය සියලූම ඥාතහිත මිත්‍රාදීන්ට මේ සිරුපින් අනුමෝදංවේවා. සියලු ඥාතිී සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අත්මි දෙෙත්වා සාදු 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 ඒ වගේ මේ රැසනු පුුණ්්‍යානු භාවේ දෙදස් විසිදුනේ අප්‍රේෙල් තුන්වන දිනට අට වන උපන්දිනයේ ෙදන පෘණිති යහන් යහන්සා ඒකනායක මිනිබිරියට අධ්‍යාපන කටයුට සාත්‍යය කරගැනීමටත් ඒගේ එම මිනිිරිියටත් දෙදස් විසිසදුනි අපෙල් ෙකොස් වැදිනට පළමු පඳදිනීයෙදෙන යුනෙත් යනිසිතු ඒකනායක මනුගුරාටත් අවරුදු හයක් වය සැති විනිුති නිහන්සා මිනිබිරියටත් නිදුක් නිරෝගී සුවපත්භාාවය සැලසේවා දීර්ගාශ සම්පත් ලැබෙට්ටවා එම දරුවන්ගේ සියලු කරදර පීඩා දුරුවේවා තුන්රුවනී සිරු ආසිරර්වාදය සැලසේවා ඒ සියලු මුණගුරන්ට මනිබිරියන්ට. උතු තුරාරරි සති ධරම අවබෝධ කර ගන වාසනාව ලැබිත්වා සාදු සාදු සාදුූ එවගේම රැසන පුුණ්්‍යානුභාවය සන්ධීපා මේදාවි දියනයට සහ නදුන් මදුරංග ඒකනායක බෑනනුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ගාස පැතිීම පිණිසද රැකීරක්ෂා කටයුටු සාර්ථය කර ගැනීම පිණිසත් සීරු කරදර පීඩා දුරුවීමට තුඩුවනනි ආසිරවාදය පැතිීම පිණිසත් මේසිරු පුණ්ඥානුභාවයන් ඒතු වාසනා වේවා සාදුු සාදු සාදුූ එවගේම දයා රාජමන්ත්‍රී මහත්මේගේ ස්වායිම් පුරුෂයාාාවන පොලිස් දෙපාර්මේන්තුවේ විශරාමික ඩක්්ඩියූ විජියසිංහ සුගත පාල මහතාට නිදුක් නිරෝගී සවපත්භාවය සැලසේවා දීර්ගැල් සම්පස් සැලසේවා මහනිවනින් සැනසීම ල බත්වා සාදුු සාදුු සාදුූ ඒගේ මේ රැසන පුුණානු භාාව්‍ය දායකත්්‍ය දරූ පින්වතුන්ට එම පවුල්්වල සසිරුදිනාට ඥාති හිත මිත්‍රාදීන්ට නන්න අවරු මුද උපකාරකර සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුව පදභාාවය හා උතුම් චතුරාරිි සති ධරමි අවබෝධියය නිස මේ සියලුපින් හේතු වාසනා වේවා සාදුු සාදුු සා එවගේම මේ රස්සන රඥාණුභාවය මහමෙවුණවාසි සියුරු පින් වස්වාමින් වහන්සේලා ඇතුළු ගෞත අඹුදුසුනයේ පිඩිවෙත්පුරන සියලු පින් වස්වාමින් වහන්සේරාටත් අනගාරිකා මෑණියන් වහන්සේරාටත් පෙවිඩි අප එක්සික සියරු දූපුතුන්ටත්. ශ්‍රද්ධ කාරය මණ්ඩිය සියලූ මදිනාටත් මේ සියලු පින් අනුමූ දැන්වේවා සද්දා මාසික ධර්මදාන සාමාජිකයන්ට උතුමූ චතුරාය සත ධර්මය අවබෝධ දෙවීම පිණි. මෙසිලුපින් හේතු වාසන වේවා සාදු සාදු සාදුසිරුදිනාටම තෙරුගන් සරණයි නමු බුද්ධනය.